සැදැහැති සුපින්වත් ඔබ සැමට සැදැවත්න සක්විති රජකිරුල් ඔබට හිමිුවත් ධර්මය නිසිාකාරයෙන් වටහ ගත්විට ඔබ තේරුම් ගනේව රජෝටුන්නත් මාරයාගේ තොන්ඩුවක් බව ඒ අතර්ථයේ ඔබට පසක් කරන්නට බෞද්ධය අරුපවාහිනී නාලිකාව සැම බ්‍රහස්පතින්දාදිනයකම සසරින් නිවනට ධර්ම දේශනා මාලාව ඔබ වෙත සනිවේදනය කරනවා එතිින් අදදවසේදිත් මේසූදානම සසරින් නිවනට ධර්ම දේශනා මාලාවේ තවත් උදු මූ දයකත්ව සද්ධරමි දේශනාවක් සමාරම්භ කරමින් එය දසත පතුරුුවන්නට. සදැවත්න්නේ සුපුෘරදු පරිද්ධිතේශනාව මෙහයවන්නට පින්වත් පරිස්ත්‍රයට වැඩම කරන්නට ඒදනු, කහපොල ශත්‍රේ ස අදධර්මාරාම මහාවිහාරය මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන ඔබය මහාවිහාරාදීපති කම්මට්ටානා චාර්ය පූජනීය තපවනේ අරිය දජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනමෙක්ව සාධනාද පවත්වමින් දම් සභහමන්ඩ පේට පෙළේ ගනිමෝ. සාධෝ සාධෝ සාධෝ. සදහත් මේ ුතු මූ සද්ධර්ම දේශනාව සදැහැති ඔබව වනුවෙන් ලෝපුරා විසරුවාහරින්නට, අදදවසේ දායිකත්වයගෙන කටයුතු කරනවා රත්තන පිටියේ පදිංචි, අමර කුමාරි කළුගම දියනෙන ඇතුළු පැමිණස් සිටින පින්වත් පිරිෙස විසයෙන්. සසාමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා. සද්දම්මන් මුනිරාජස්ස සුනන්තුූ සග්ගමොක්කද දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න පින්නස් සිලු දෙනාම සූදානම් වෙන්නේ සතිපතා විකාශනය කරන බෞද්ධ්‍ය මාධ්‍යචාලය හරහා බ්‍රාස්්පතින්දා දීන එ විකාශනය වෙන සසරෙෙන් නිවන ටික් කියෙන මාතෘකාව යටතේ සිදුකරගෙනනු ලැබන ධර්මදේශනා මාලාවෙන් තවත් එක ධර්මදේශනාවක් සඳහා දායකත්්‍ය අරගෙන ලංකා වාසී ලෝකවාසේ සියලු දෙනාටම ධර්මදාන මේ පින්කමක් හැටියට බෙදා හදාදීලා ඒතුළින් රැස්්කරගන්න අනන්ත අප්‍රමාණපුුණ නිශක්තිය තුළින් තමන්ගේ අපේක්ෂවල් බලාපොරොත්තු අරමුණු මුදුන් පත්කරගන්නට එපංකම සඳහදායකත්වය ගන්නවා අමරාකුමාරි කළුගම දියනිය විසින් රත්තන පිටිය පදිංචි එය අපි පුණ්්‍යානුමෝදනා කටයුතු අවසානයේ සිද්ධ කරනවා බනණටික හොඳටහන්ට අපි සසරය විද්ද දීර්ග කාලයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතාම කෙටියෙන්මැනමයාකාරයට සෑම නිවසක්ම දැනගන්න කිසිම නිවසක් පතන් දෙපාඒ කිසිම නිවසක් සඳහ කර්මරස් නොකරයි නම් ඔහු නිවුණ ඉතාම කට කිවුවෙනීම පදීපය සියලුම නිවෙස් දැනගට් නිවෙස්කිව තමන් අයිතිය වනි. සංසාරි පරිහරණය කරපුවා. අරූපාාවච්චර බ්‍රහ්මලෝක හතරක් අපි පරිහරණය කරා. අක සඥාතන විඥ චායතනා ින්ං ාතන නිවසඥංාඥාතන අප වත් දශයක් අපි පරිහාරණය කළ රූපා වෙච්චර බ්‍රහ්ම ොක දශයක් අපි පරිහත්ය කළ ඒ පදිංචිල හිට වෙස් දිවිලෝක හයක් අපි පරිහරණය කළ එ සෑමතැනකම පිහිටිය එ නිවෙස් මනුස්සලෝකයත් අප අනන්ත ප්‍රමාණ හිිය එකත් නිවසක් පෙරේතලෝක එකත් නිවසක් ඒක තනන්තා ප්‍රමාණ හිටිය සලෝක සියලම සොත්වවෙල ඉපදිලා තියෙන එකවරන මය දහස් වර විශේ්චීත්වන සියලුම සත්යන් අප සලු අපේ ඥාති අප සෑම සත්්‍යයෙක්මල ඉපදිලා තියෙන එනිවෙස් දැනගන්න අටමහ නිරය සම්බන්ධයය විසියාටක් සි තිස්සයක් නිර නිවෙ ප්‍රථ්‍යාන පුච්චලයායට මහගේෙදර ඒ මහගේදර. එන සෑම නිවසකමමා අපි පදිංචේල හිටියා කල්ප ගනන් හිටිය. ඇති දීර්ග කාලයන් නිවස්සපි පරිහරණය කළ. ඒ නිව දැනගැන්. කිසිම නිවස පතන් දෙෙපා ප්‍රාර්ථන කරන්න දෙපා නැවත ැබෙන්ඩ කිරා. ඒ සඳ කර්මරැස්් නොකරයින්න මහන නවු නිුණා. ඒ සඳ කර්මරෂ නොකරයි. කාමලෝකවල්ල උපදින්න හේතුවෙන කර්ම රැස් කරනව කාමාවචර කුසල් වලින්. රූපාවච්චර නිවෙෙස්වල පදිංචි වෙන්න යම කුස්සාහ ධරණවන රපාවචර කුසල් කරලා එනි වෙස්වල පදිංචිවෙන්නේිය. අරපාාවචර ්‍රක්්මලෝක හොඳයි කියල හෙපදදිංිවෙන්නේෙ අන්ඩ බලාපුොරොත්තුව වෙනන රපචු. හැබැයි සියලුම නිවෙස්් සදා කර්මරැස් නොරයි නම් ලෝකොත කුල. කාමලෝක රූපලෝක රූපලෝක කියන ත්‍රිවිද ලෝකයෙන් එතර කරවන කුසලේ. දැ නිවෙස්වල හිටිය ඇතිනී. ඇති කියලා හිත නැවචේ. තේරුන් ගන්් නිවෙස්්ටික පිළිබඳ හොඳයට මීට කලිින් දේශනාාවල පැහැදිරිී කරා නි අපවිවාශය කරපුතයි අටමහනිරය වාශය කරපුතයන්. ඒ සඳහා කර්ම රැශ්න කරයින. තොරේකැන කුසල් සාමුලින් නවත්තන්ට කුසල් කෙරෙයි ගැටලුවක් නෑ හැබැයි ඒ ප්‍රබල වනමි එකුසලවල ශක්තියක්නෑ ප්‍රතිසන්ධයක් කරන්නේෙට රාතන් වහන්සේ කුසල් කොහමත් කරන්නේ කරන්නේ කුසල් නමුත් ප්‍රතිසන්ධයක් කරන්න දෙන්න ඒ කුසල ශක්තිය ප්‍රමාණොත්ෙන්නේ චිත්තශක්තිය ප්‍රමාණවත්යෙන්නේ සන්න වෙනවා එන සසරෙන්දිමනට බණ කියන්නේදත් ධර්ම දේශන ආරාශියයක්ක් තුළින් දිිට්ටු විශසිද්ධිය කරාරංගාව පැහැදිලි කරලා දුන්න කරුණු දෙශයයි එකක් විස්තර කරලා නාමරූප දෙගත් තියෙන්නේ. එච්චරයි ලෝකෙතියෙන්නේ. අපි මිංි දිරියට හයන මනං ජම් දෙයක් මේ තතාගත දහම තුළ අපට හොයන්ට තියෙන්නේ නාමරූප දෙකින් එනගේ නාමරූප දෙක හඩගන්න හේතු දැකි කියන හේතු සකස්සන හේතු හේතු අයින් කරහම නාම රූපවල නිරෝධයක් තියෙනවද කියලා අපිට දැනගන්නත් පුළුවන් දැකගන්න පුළුව දැනගෙන විතර ප්‍රමාණත්වෙන්නේ දැක ගැනීම තුළ ප්‍රත්්‍යයක් සයිය දැකගන්න මනසින් දැනගන්නත් මනසි ඇ දෙකගන්නත් මනසින් ස්ථාවරයි එ සහතිකයි ම හති කරගන්න තමන් දෙළ අපි පසුගගේ දේශනාවල් සම්මුතියෙන් උද්දේශනා කළ හේතු පල අද පර්මාර්තයෙන් දේශනා කරනවා. අරමාර්තයෙන් උද්දේශනා කළ විසිටක් පිළිබඳ හේතු ප්‍රත්තිය දුරජාණන් වහන්සේ දේශනා කරන මහනන මේ විශ්සේතියන සියලුම ධර්මතා මං කොටස් දෙකකට බේදන. සංකතා සංකත සංකතකවේ හේතු ප්‍රත්තය හටගත් ම ධර් පනනව හේතු ප්‍රත්ය හට නොගත්ත. මහනනේ නිවන නිවනි මෙහාතියෙන සියලු ම ධර්මතාවයන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය පන්න. අපට ඒ විදදිහට දැනගන්න විතරන්න මේ දැක ගණ්ඩ පුළුවන්න අපි දිනු නැත්ත මේ බහ පරාදයි. ලබාගත්ත වටිනා අවස්ථාව අපට මදි හැරෙනවා අපි පරදිනා නැ. අප ජයග්‍රාණයක් ල බන්ටෝන එකට අවස්ථාව උද වෙලාතින හඳම අවස්ථාව බොම කෙටිකාලේ තින් සන සම්පත්තිය කාලත්තියන සනයක්තින් බම කෙටිකාලයක්තිී අදර යට මාරය නෑ කලා සහතිකයක් දෙන්නේ කවුරුත් කෙන ගඩ දෙඩබේ එඩ පුළුවන් එනමකොයිඉවිල අදනාවත් හෙටේ න අනිවාරෙන් හටනාවත් අනිද්ධ අනිවාරග නවා එක නිසා හැකිතතාක් ඉක්මනින් ධර්මය අබෝධ කරගන්න ත්සා කරන්න හේතු පල ධර්මතාව අපි දන්න සාරරය කොට සොලට බෙදු පහම දොරවල් හයකට බෙදන් වෙන් කරන පුළ දොරවල් හයක් ස දොරක් ඒග කියන චක්කුත් ද්වාර කියල පාලි කනත් දොරක් ඒග කියන සෝත අද්වාරය නාසිත් දොරක් ඒගටකන ගාන අද්වාරය දිවත් දොරක් එකන ජිවදවා කයත් දොරක්ඒටැන කාය දවාර මනසත් දොරක් ඒටැන මනුදවාර හයක් තියනොත් දැනගන්න විත රන්නම දෙකගන්න ැ කිව්හම දැනවාව හයක් තියනවා ඇත දෙකගන්න මනසින් එන ඕගේ හේතු කියනවා ඉස්සලම ගන්න චක්කු දවාරය ඇස ඇස කියැන සම්මුතියක්. නය යම් දෙයක් හදනගාණන්ඩ දීලතින නමක්කෝක ඇස කියන්න එහ ඇසේ නිර්මාතරවරය කවුදය සතරමාධාතු ඒ ඇස්ස නැමති සම්මුතියෙන් පාවිච්චිකන්නේ වචචනය එක නිර්මාත්‍රවරයා සතමහා ධාතයව සුද්දාශ්ටක කලාපයේ ඇ අපි මේ සුද්දාශ්ටක කලාපේයට තමයි ඇස හෙවත් චක්කු දවාාරය කිය කියන්නේ ි යන මනස ගන්නවා අනිත් තැනට කොතනට සතරම ගාතවත් සුද්්‍යාශ්්‍රික කලාපය කියන තැනට පේසිත ගන්න ඇහැකින සංඥාවයින්ගවා ඇහැ කියන සංඥාව ඇයිගෙන එයි සම්මුතිය හැත්තිබුණට පරමාර්තයයහැ නෑ තියන්නේ සතර මහ ගාතුවත් සුද්්‍යාශ්්‍රක කලාපී හැඩියක් ටගැන්ම තිනවා ැඩයක් තියෙනවා පැවැත්මක් තියෙන විනාශයක් තියෙනවා ඒ හටගැන්ම ඒ හැඩය පැවැත්මඒ විනාසය ඇහේ නෙමයි සුද්දශ්ට කලාපී. හරිදර් තේරෙනම සුද්දශ්ටක කලාපේ. දැම සුද්දාශ්ට කලාපට ආශමන් කලින් චිලතිෙන චිතක්ෂණ දාහතයි. චිතක්ෂණ දාහතයෝක පැවැත්මතියන්නේ. අපි මේ හිතාගෙන න්නවා මේ හැත්තියනවා කියලා. පරමාර්චයට ගත්තම සතරමා ධාතුන් හරිතියවවා කියකිල හිතනවා හැබේ කොච්චර පැවත් මක් තිනද කොච්චර කාලි චිතක්ෂණ දාහතයි චිතක්ෂණ දාහත ැන තප්පරයා ලක්‍ෂකට බිඳල තප්පරයක් ලක්ෂකට බඳ ඉටත් තල කෙටිකාලයක් තුළ ඇති වෙලන්න නැතිලේනවා හැබ ඒනම් අපට පේනවනේ මෙ හැවන. තොර හැන මේ තියෙන් අපි ගත්ත මනස පරමාර්ථයට සත්‍රම හදහතුව සුද්දාශ්‍ර කලාබේ එනක් සුද්ාශ්‍රය කලාපය වශස චිදක්ෂණ දාහතයි කියන්නේෙ තපපරයා ලක්ෂකට බෙදුවත් ඊටත් තොඩ කෙටි කාලයක් තුළ කරුණු තුනක් සිද්ධ වෙන උධර්මතාාවී උපපාද ටි බග උපපාද කියන්නේ හට ගන්නවා ටිති කියයන්නේ සැනයි පවතින්නේ බංග කියනෙ නැතියෙන කොහත් තිබලා රැස්සලා නවනම. තක තිබලා ගොඩ ගැහිල්ලායි එකතු වෙලා රැස්සෙලා තිබිල නම යන්නේ අලුතතිෙන් අලුත අලුතිෙන් ති ද එහ නම් මේේ පන්නේ කර්මයෙන් හදනවා කර්මයෙන් හදන්න හැනමේ අර සතර මහා දාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත් මහා විනාශය හදනව කර්මයෙන් තේරෙනවත් එනිසා තමයික් කෙනෙකුට අවදු දහය වෙනට එයා කන්නඩි දාන විස්්ස වෙනකොට කන්නඩිය පාවිච්චි කරන තිය හතලී වෙනකට කන්නඩි පාවිච් සමහර කෙනකොට පන හැට හැත් හොදට හැපේනවා එගේ සතර මහාදාාතුන්ගේ හටගැන්ම හැඩේ පැවැත්ම විනාසය කර්මය විසි නිර්මාණය කරනවා කියනෙක් දැනනමද දකිනවද දෙකේම තුළ ප්‍රති්‍යක්ස වෙහි දැන ගැනීම තුළේෙන්නේ අනුමාන ඥානය ඔව හාමුදුරුව කියන එක හරිෙන්ඩ පුලො එක අනුමාන ඥානය දැක ගැනීම තුළ ප්‍ර්‍යක්ෂයි මේ මෙහෙම තමයිවෙන්නේ තුර කර්මයෙන් නිරන්තරෙන් මේ සතරමහදාතුන්ගේ හටගැන්ම හැඩේය පැවැත්ම විනාශය නිරන්තරෙන් ඉෂ්ට්‍ර සිද්ධ කරන මං පෙන්නන්නේ ක්‍රියාවක් සිද්ධ වෙන ආකාරයක් තමයි මේ පෙන්නන්නේ කියන දෙ ගැන මේ කතා කරන්නේ කාව ක්‍රියාවත්තම තින් එකොට සීත ෂන දෙගෙන් මේ හැඩිය මේ පැවැත්ම මේ විනාශය මේ හටගැන්ම පිළියල කරන සිතේ ප්‍රවෘතියනුව සිතේ පැවත්මනු මේ හටගැන්ම මේ හැඩිය මේ පැවැත්ම විනාශය සකස් කරන නිග්‍රන්තරයෙන් සකස් කරනවා ගන්න ආහාරී හන්න ගන්න ආහාරේ සයිලයට ආහාරග ගත්තා එක මාන් සටගිල් එක පැසවල මේ මුලු සරීරයේ සියලුම ස්ථානවලට ඕජාවක් පසයෙන් පැතිරෙන. පිළිකන්න අදක්. ඕජාවක් වසෙන් පැතිරෙනවා. ඒනිසාතම කෙස්ග ඉහිරට ඇදගේ. නියපුත්ත ඇතින්නේ මෙ සෑම දෙයක්ම වැඩෙන්නේ. හම්ම චිත්ත ඉරතු ආහරකන ප්‍රත්්‍යය හතරයි ප්‍රත්ථේකයන් උපකාර හරිද. හ එක ප්‍රත්තයෙන් ද මේ සකස්සයන ප මේ අපි පෙරභවට යනපොඩ්ඩක් ඇයි පෙරභව සීලුම දෙනා ගැස් වලතියන්නේ නානාත්්‍යයක් හා විිවිධත්ා ම ක කෙනකුටම එකව ගැනමි පැවත්ම හැඩේ කාලය හටගැන්ම විනාශය කෙනකුට කෙනෙක් වෙනස්. මේ වනිස් ඇති කළේ කෞුද හේතු කර්මය කර්මයන නිසා තමයි පෙරබහය කර කර්මය නිසා තමයි උපත්තියෙන්ම අන්ද කල් ලෙව්වා සුට්ටක් පේන විදිහට්වා එකක් අන්ද කල් ලැව්වා එකක් පේනවා දෙකම අන්ද කල් ලෙව්වා දෙකම හොඳට පේන හද ලෙව්වා තියනවද ක සතරම හදාහත්තුන්ගේ හටගැන්ම සතර මහදාාතුන්ගේ හැඩියය සත්‍රමහදාාතුන්ගේ පැවත්ම සහ සතර මහදාාතුන්ගේ විනාශය කව දී කර්මය එක කර්මය මූලෙ යුතුවයි ත එක දැනගන්නදග එක දැනගැනීම සහ දැක ගැනීම තුළ අප හො ලස්සන ඥානයක් උපදිනවා පුබ්බන්තය ඥාන ර පිළිබඳව නොව නැ වෙන මේ කර්මයම හැදි්ච එක මේ කර්මය හදිච්චක් උබ්බන්තේ යාන එ කර්මෙන්් හැදවී ඇහැක්ද චක්කුද්වාරයද සතරම හදාතුන්ගේ හටගැන් හැඩිය හා පැවැත්ම විනාශයද හ කර්මයෙන් හැදී පුද්ගලයන් ගැන කතා වන්නේ ඇයි නැතියක් ගැන මොකරද කතා කර තියදී ගැන කතා කරන්න සත්‍යේ වශයෙන් තියනදී සම්මුති වශයෙන් පුච්චලි ඉන්න කනෑ කියන්නේ පරමාර්ථ වශය කතා කරන්න පරමාර්යට ගහ තරම ඔබොධ කරගන්නට ලේසි අපි කිවන්නේතු කොට හැස් කියන සම්මුතිය ඒවත් ප්‍රඥපතියයින්ගෙනවා අපි එතනින් පරමාර්ථයට ගත්තා සිීත සත්‍රම හදහතු ගැන කතා කරන්නේ ඒකෙන් ඒන මූල මුලින්ම ඉදිරි පත්ච්ච ධර්මතාවය තමයි කර්මය හරිද. කර්මයටත් හේතුවත්ති එ බුදුරජාන් ව දේශන න සියල්ල හේතුගේ හට එ කර්මට හේතුවතිය ත කර්මයට හේතුමකච් තාවතින අවිද්‍යාවත්තියන තන්නවයි අවිද්‍යාවයි තියෙනවන ඒක මේ සංසාර ප්‍රවෘතියට මුල් දෙකයි මුල් දෙක මුල් දෙක හඳට වැඩුණ ගහ ල හදට බැස්සොත්මකද වෙන හඩ ගා හොදර පලදරනවා අවිද්‍යාවයි තන්න හවයි මුල් දෙකයි තන්නහාව තියෙනවා එන ඒක හේතු ඒ හේතුවයෙන් කර්ම කරනවා කර්ම හේතු අ හැඩ අර හට ගැන්ම අ හැඩය අර පැවැත්ම විනාශය තීරණය කරනවා.ඒතුර බලන්න ඔත්තන මමතන දිික්්ි හතර කයින්ගෙනවා දික්්ටි හතරකයිගෙන ම කිය ිට්ටිය යිගෙනවා එය පලවනිම දිට්ටිය මත්තේ මගේ කියන දිට්ිය අයින්ගෙනවා ඇයි සතර මධතුන් මට අයිතිය කියෙන දිිට්ටිය අයින්ගෙනවා කර්මයට අයිති මගේ ආත්ම කියන දිට්ටියර අයිගෙන ඇයි සිිතක්ෂණ දහතයි පැවැත්ම ආත්ම කියන සදාකාලික ස්තීර වෙනස් නොවන දෙයක් එකට ආත්මය කියන තමාගේ කැත්ත හැටියට තියෙනද ආත්මේ දැහෙනම් ආත්මයක්ද මට යිතිද මගේද මමද හේතු ප්‍රත්යද ඉති ක දකිින්ට කෝකන බුදුරජාන්ස පෙන්නල දුන්නේ ඔක තමයි පෙන්නල දුන්නේ. තො හේතු ප්‍රත්ය හට ගත් ඒ හේතු අපි හැදුවේ පෙර බව අවිද්‍යාව කියනෙ නාමධර්මයක් තන්නාව කන්නේ නා ධර්මයක් නාම කියන්නේ සිතහා සිත විලිවලට අවිද්‍යාව කොහෙද හටගන්න සිත තන්නාව කොහෙද හටගන්න සිත අවිද්‍යාවයි තන්නාවයි කියැනෙ නම ධර්ම අවිද්‍යාවටත් හේතුවත් වය නවා ද මෙතන න පිචතුරල සත්වයට අවිද්‍යාවටත් හේතුවත් වේ නවා ඒමකත් ආශ්‍රව කාමාශ්‍රව බවාශ්‍රව දිිට්ි ආශ්‍රව ආශ්‍රව යැන ඇලනෝ ඇලනො කැනෙ චන්දරගේ. කට ආශ්‍රව ප්‍රත්තිය වෙනවා ප්‍රත්තිකයන් උපකාර වෙනවා අවිද්‍යාවට ආශ්‍රව නැමති නාමධර්මය අවිද්‍යාව නැමති නාමධර්මයට ප්‍රත්්‍යයයි අවිද්‍යාව නැමති නාමධර්මය ආශ්‍රව නමති නාමධර්මයට ප්‍රත්්‍යයයි ඔ නාමධර්මතක ඕනවන්ට ප්‍රත්්‍යයයි ආශ්‍රව තියෙනවන අවිද්‍යාවත් තියවා අවිද්‍යාව තියෙනවද යම් කෙනෙකුට ආශ්‍රව තියවා ඒ කිය ර ඒ නාමධර්ම දෙක ඕනවුට ප්‍රත්තියයි අවිද්‍යාව නෑමති නාමධර්මය කර්මනෑමති නාමධර්මයට ප්‍ර්‍යය ඇ අවිද්‍යතියනන තනාවත්ීන චන්දරාගේ කියැන්නේෙයි අශවෝ කියැන චන්දරාගේ චන්දරාග කැනෙ ෘෂනාව එතුට අවිද්‍යාතන් හතියනවාන උපාධානයක් තියෙනවා නතදිින් අරගෙන ග්‍රහණය කරගින් අල්ලගෙනින්. තර උපාධාන කැන සිතු ඉල්ලක් නාමධර්මය අවිද්‍යා තන්නා උපාධාන කියන මේ නාමධර්ම තුන සිත තුළ ක්‍රියාත්මක වෙනවද කර්මණයමති නාමධර්මයන් හදනවා. කර්ම කියන සිතුවිලි. නාමධර්මයන් නාමධර්මයන්ට ප්‍රත්යද එතරට පුද්ගලෙන්ද කර්මහදන්නේ පුද්ගලෙන්න මේ කර්මහදන්න. සිතුවිල පස්සුදැ එන්න සිවිල ඉදිරි සිතුවිලි වලට ප්‍රත්්‍යයයි. අවිද්‍යස්කී සිතුවිල්ලක් රාව කියන සිතුවිල්ල උපාදාානය කියැන සිතුවිල්ල නාමධර්ම.ඒ නාමධර්මතු වන කර්ම නැමැති කර්ම කියැන සිතුවිලි සිතිවිලිවෙල බලවත් බව ශක්තිමත් බව ඒවට කියැන කර්ම පත කියලා. ඒවට පුළුවන් ප්‍රතිසන්ධය අරන්දෙන්ට. කර්ම වලට ප්‍රතිසන්ධය අරන් දෙන්න බැ ඒවට පුළුවන් ප්‍රවෘතියේදී විපාකයක් කරන්දට ප්‍රතිසන්ධයක් අරන් දෙෙන වන කර්ම පතයක්ක් වෙන්න න බලවත්ෙන්න්න ඕන ශක්තිමත්යෙන්න්න. ශක්තිමත් වෙනවා අවිද්‍යාව බලවත් නම් තන්නාව බලවත් නම් උපාධානය බලවත් නං ඒක එන සිතුවිලි ඒ උපකාරයෙන් හටගන්න සිතුවිලි බලවත් ප්‍රබලයි ශක්තිමන් ඒ සිතුවිලි වලටකිව චේතනා චේතනාකි කර්ම චේතනාකිවේ කර්ම. එහෙනම් කර්ම කියන්නේ නාමධර්මයක් නාමධර්මය චක්කු ද්වාරය අර පටවි්‍යාපෝ චිචවායෝ වර්ණ ගන්ධද රසෝජාකෙන සුද්ධාශ්‍රක කලාපයට ප්‍රත්තියද නැද්ද දැන් හේතු පත්ය හේතු හොයා ගත්තා මද අවිද්‍යාවයි තන්නාවයි උපාධනේ ල අවිද්‍යාවටත් හේතු තින ආස්්‍රව. තොර ඒ හේතුෙන් ප්‍රතිථ්‍යේ කරගත් උපකාරගත්ත කර්මණය මති නා ධර්මයන්. ඒ අම ධර්මයන් උපකාරුණය වර්තමාන පටව්‍යාපෝත් චේචෝවායෝ වර්ණ ගන්ධ රස්ස ෝජා කියන සුද්දශ්‍රක කලාපේ හටගැන්ම හැඩය පැවැත්ම අවසානය තිරණය කරන්න දැ තට දික්ටි හර රගෙනේ විටිහතරන්ගෙන මේ ස්වභභාවය නිවැරදිව දැනගත්තහම දැකගත්ත හම රූප උපදාානස්කන්දය අයි වෙන දැනැක්ගන්න දැක්ක නොගන්න තාක්කල් එහැ උපාධන කරගන්න රූප උපාධානක් කන්ද දුකා දැන්තුුවට උපාධාන කරගෙන තියෙන්නේ දුකද නැත් සත්‍යද ස එහෙන ඒක කියන ආරය සත්‍යයක් ඇයි එහැනි සස්සෝක වෙන දැ සම්මුතියන් ගන්න බැ නිසා සත්‍රමහතාතුන්ගේ වෙනස්වීම නිසයි සෝක වෙන්නේ රහකොයි ේයාරි ෝකයක් උපදන පදන ශෝක නගා ක්ප දන හැඩීමක් උපදනවා වැලපිීමක් උපදන පත්තරයක් ගත්ත කියවන්න බොද වෙලා පේනවන හිනා වෙන්නේ කව සෝක වෙන සක් ඇයි යොමකද වෙලා තියන පොඩි කල්ල බල නස්ද පේ න වෙනවදන වෙලා තියනදනද එතකොට එහනං නම ධර්මයට ප්‍රත්වයි. දෙ යහ උපදවේ කොයිවිවෙල හරි ශෝකයක් කනගාටක් හැඩීමක් වැලපීමක් දුක් දෝමනස්යමේ දදුක දෝමනස්සේ තකටකට එකටිකට ිහිල නොපි ය. එතකොට සතුටේ නොද කෞ සතුට දුක්ක නවාද. එහෙන යැක කියනක යිති දුක්කාරය සත්්‍යයටද හරි ආර සත්‍යයදේ කොයිවෙල හරි අනෝනම? ැකයිේ හරි අද සෝකය කනගාටුව හැඩීම වැලපීම දුක් දෝමනසන්කයි වල රදු එහෙනම්කාර සත්්‍යයක් දපියන ආපස්සට කර්මය විසින් අ හටගැන්ම හැඩය පැවැත්ම අවසානී තීරණය කළ කර්මය විසින් තර කර්මයට හේතු අවිද්‍යා තන්නා උපාදාන හරිද එවට කැන කෙලෙස් කියලා තොර අවිද්‍යාවට හේතු ආශ්‍රව ආශ්‍රව කියැනෙ තන්දරාගේ චන්දරාගේ කියැන තන්න සමුධාරය සත්‍යයද නැති කැවුරුද්ද කියපුටික පැහැදිලීත් චතුරර් සත්‍යයම ඟට තියාග මොය දැන් එහෙනම් එතුවට සන්දරගත් ෘෂ්නාව කෙනෙක සමුධරය සත්ත්‍යය දරජන්න්නවාසිද දේශනා කළ මානනම එකසි අට ආකාරයක නිර්මාණය වෙන තෘෂ්ණාව නැමති ධර්මතාවය සාමලින් නැතිකිරීම මම නිවන කියන. කසිට ආකාරයකට හැටතැන හැසිරෙනවා තෘශ්නාව සහමුලින් අයින් කර මහනන නිවනයි එන චන්දරාග අයින් කරනි කවදද එදාට හැනිවී අදත් පුළුවන් මොකත් දෙතකොට අයින් කරන්නන. ඇහැ පිළිබන්දව චන්දරාගේ නෙමෙයි එහැ සම්මුදි වචනයන් සතර මහ දහතුන්ට තියන ඇල්ම ආසාාව කැමැත්ත බැඳීම ඕන කමමාතහරින්ට. ඇහැ පිබඳව චන්දරාගේන ඇහ පිළිබඳව විද්‍යාවට ඇවිල්ලති නවා. අවිද්‍යාවක්න මගේ හක්නේ. මම කියන්න බෑ මගේ කියන්නත් බෑ මට අයිතය කියන්නත් බේ මගේ ආත්මය කියන්නත් බේ. සත්‍යයද සත්‍යයද සත්‍යය දැනගන්න දැකගන්. දැක ගැනීම තුළ ස්ථාවරයි මනසි. ස්තීරෝම පිහිටිය මනසි. ආයි කිසිම ගැටලුවක් නෑ හේතු ප්‍රථ්‍ය ප්‍රති්‍යයපන්න. හේතු මූලධර්ම චන්දරාගේ අවිද්‍යාවට ප්‍රත්්‍යයයි චන්දරාග කියැන්නේ නාම ධර්මයක් ඒ නාමධර්මය අද්‍යාවනමති නාමධර්මයට ප්‍රත්ති්‍යයයි ඒ නාමධර්ම දෙක සසනයෙන් ප්‍රත්්‍යයි කර්මයට. කර්මය නාම ධර්මයයි ඒ නාමධර්මය නයෙන් ප්‍රත්්‍යයයි වර්තමානයේ සතරම හදහතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම විනාශය තිරණය කරන්න. ඒ සතරමහ දහතුන්ට ප්‍රත්්‍යයයි. තොර නාමේ රූපයටට ප්‍රත්ති්‍යයද ේ නාමේයට ප්‍රත්්‍යයයි ඒ නමේ ඉදිරිනාමයට ප්‍රත්්‍යයයි ඒනාමය වර්තමාන චකු දවාරය වස් සතර මහ දහතය ව සුද්දාසක කලාපේ පැවැත්මට ප්‍රත්තේ පැහැදිලිත කිප හේතු තියෙනවා ප්‍රත්්‍යය තියෙනවා වර්තමානය සතර මහ දහත උපකාරවුණේ ඔය හැඩිය හදන්න ප්‍රත්්‍යයෙන් උපන්ධර්මයක් ඔන්නන් දාගන්න හැකිර එහෙනම් මංී දිරියට ඇහැ ගැන බලන්නේ කොහොමද හේතු ප්‍රත්්‍යය සැකවරයි කංකාවිතන විශුද්ධී අයි සැකක් නෑ මට මේ හේතු ප්‍රත්ේම හැනගන්න. හරිද වැරදිද ඔයතා බෞද්දර්ශනය ක බුද්ධයෙන් දැක්කා ඇබැ පුරුද වෙලාතියෙන පුරුද වෙලාතිය හැනි කර්ම හදට ඇ කදන කර්ම එමල්ද චක්කු සම්පස ජච්චේතන චක්කුකිවෙැහැට සම්පස්ස බාහිර රූප එනවා ඒ දෙක නිසා හැදන සිතක් කරනතන එකරන්න නිස්පර්ෂය ස්පර්ෂයනය සසිීත බලවත්නවා දැම් බලන්ට වර්තමාන ඇහැ රූපය හේතු හරිද. ඒහතුක එකට සම්බන්ධ වුන් නැත්තන් ඉදිරි කරුණුත් තුනම හදන්න බෑ. මොකද රූප පිළිබඳව දැන ගැනීම සිත නැමති නාමධර්මය හදන්නත් බේ කරුණුතුන තින්නන් සංගති පස්සෝ කරුණුතුන එකතු කරන ඉස්පර්ශය හදන්නත් බෑ ස්පර්ශය නිසා විදින වේදනාාව නැමති නාමධර්මය හදන්නත් බේ. එහට රූපයක් ඉස්පර්සුන් නැත. එක හැ කියන්නේ සත්‍රම හදාතු බාහිර රූප කියන්නේ සත්‍රම හදහතු එකතුනි හැකයි රූපකුයි නෙමයි සතර මහදහතු කොටස් දෙක් හරිද දැන්ටගොඩ මේ එහැනමති සතර මහදදාහතුන්ට තියන කිදක්ෂණ දහතයි. බාහිර රූප ඒ සතර මහදතුන්ට තියන තක්ෂන දාහතයි ඇබ නැත ීත න දෙක කටගන්න නැත සීතන දෙකින් බාහිර රප හටගන්න දැතුකට අපි මේ චන්දරගේ පවත්තන්නේ මොන ධර්මතා වේටිද තියන දෙකරද. දකට සත්්‍යේ වශෙන් නැති දෙයක් සම්මුද වශයෙන් තිෙන පරමාර්ථ වයෙන් නැති දෙයක් ගැන අපි මේ හදැන් චන්දරාගේ හදැන් එහන චන්දරාග අයින් කර හේතුව අයින් කරා එතු හේතුව චන්දරගේ හැට තියෙන චන්දරගේ අයින් කළොත් අවිද්‍යාද විද්‍යාද ඇ විද්‍ය විද්‍යාවශ ය ගෙතර දෝන්නේ ්‍ය විද්‍යඋපදවා ගැන්නට තමයි තතාග දම දේශනා කරන එහෙනම් චන්දරාගේ අයින් කොළොත් විද්‍යා විද්‍යාවඩාව පුද්ගලයා තෘෂනාව නෑ චන්දරා ගයින් කළ නති තෘශ්නාවනෑ තන්නාව නැත්තන් කර්ම කරන්නේ කර්ම කරන්න ඇත්තං ඒගාව භවේ ඔය චක්කුත් දවාරය හැනෙම නැත්තම් සතරම හදහතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම අසා ර බ හැුණ ඇහැන්නේ වුණා තේර හැබැ ඒ කරන්න අවදද එතනයි ප්‍රශ්නදීට අදත් පුළුව දැනුත් පුළුව හටත් පුළුව කැමතින හටත් පු කැමති ලබන සතියත් පුළුවන් කැමති ඊළඟ වාසිෙත් පුළුවන් එමන දා විසියට පුුව ඇබැයි දෙදස් විසියක වෙනක මාරය එනෑ කියලනම් මටන ඇවෙඩ බැහ රෙන ඒනිසාතමයි තතාගතයන් වහන්සේ දේශනා කළේ මහනන හිසට ගිින්දරැවුලුනොත්තුේ හැවිික්ච. මේ දහම තේරුම් ගණ්ඩ පුළුවන්නන් ඊට කලින් මේ පිච්චිලා මරණයට පත් න්නන කලින් දමතරු ගණඩ පුළුවන් ොක ගිනිගණ්ඩා අරන්ඩ ඉටිසල දහම තේරුම්ග්. ඇයි නිරයන්නේයි. ක ප්‍රතලෝක පැහැදිලි ති කිය හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යයෝ පන්න පැහැදිලි ංකා විතරණ විසිුදී එත රංකා විතරන විශුද්ි කියනෙද බදුරජාන් වන්ස දේශනා කරන අවිද්‍යාව ඇතු අවිද්‍යාවක කියනමොකද දුකදන්න දුක්ක අඥාන දැතුකොඩ හැයිති දුක්කාරය සත්‍යයද නැද්ද යහැනි සාඩන් වනවාන කඩ ව කනගාටතු ෙන්ඩ වෙන වැලපෙන්ඩ වෙනවා දුක්වෙඩ වෙන වෙනව එ ක දුක්කාරි සත්වයට දයිති. ආරි සත්්‍යය දුක්කේ අඥඥාන අවිද්‍යාවත් තේරුම කියන්නේ දුක අඥාන දුක්ක සමුදය අඥාන එළකොට එහැන එමතිඒ සතරම හදාහතු ගේ හැඩය පැවැත්ම ඒ විනාශය තීරණය කළේ කර්මය විසින් කර්මයට හේතු අවිද්‍යාවයි අවිද්‍යාවට හේතු ආශ්‍රවයි ආස්‍රවකකිවේ චන්දරගේ ද කියැන තන්නහාවයි එහෙනම් දුක අඥානන් දුක්ක සමුදය ඥාන හේතුව දන්නත්නේ දුක්ක නිරෝධ ඥාන චන්දරාගේ අයින් කොළොත් ඉදිරි පල හටගන්න නැකිර දන්නේ දුක නිරධඥාන් දුක්ක නිරෝධ ගාමනි පටිපදඥාන ඒකට පිළිවෙත දන්න සීර සමාධි ප්‍රඥා දැ පන්සිිල් දුන්නා සිතිං ටික තේරුණොත් එකඟ සිතරක යන සමාදී ලබාගතාව බෝධය ප්‍රඥාවයි දැමකක්ද සම්පූර්ණ කලතින් ආයෂ්ටාංගික මාර්ගයනමි දන්න මනැතු ඇවිල්ල න දෙතැට එක රය ෂ්ටාංගික මාර්ගය කල වෙනම මාර්ග්‍යයක්ත්තිී නොදයන්ට පරීක්ෂණය තුළ බහින් එතනට තමා දන්නමනය තමන් ඇවිල්ලන් එතනට අරයස්ටාංගික මාර්ගට ඒ ලෞකක පැත්තනෙමි ලොකොත්තර පැත්තට ඇයි පරමාර්තය ගත්ත අවබෝධය එහෙන දුක නිරෝධගමිනි පටිපද ඥානන් එක දන්නත් නැත්ත උබ්බන්තය ඥාන පෙරභවිතන්නත්නේ අපරන්තයයක් ඥාන අනාගත භවියටත් මේ විදිටමයි හැදන්නේ කියදන්නෙත්නේ උබ්බන්තය අපරන්තය ඥාන පටිච්ච සමපපාද ධම්ම ඥානං අවිද්‍යා දුක්කේ ඥාන දුකදන්න එතොට හැක්ොහෙද හිලදාන්නේ දුකට හරිද එන දුක ඥානම් දුක සමුදේඥානම් පරීක්ෂණය කරගැන ගියා පෙරබවේයට ගිහිල්ල බැලවා අවිද්‍යාවත් තිබ්බට මට තන්නාවත් තිබ්බා.ඒ අවිද්‍යාවත් තන්නාවට හේතුනේ ආශ්‍රවයි ම පෙරභවේවත් මට චන්දරාගයින් කරගන්න බැරි වුණා නැමන්දෙන් අයින් කරනවා මේ හේතුවයි දුක්ක සමදේයාන හතු අයිකර පල නිරෝධයක් තියෙන වද නැද. තිෙනවා. එනම් අං චන්දරාග යිං කරනවා. ඒ සමුදාර ස්‍යයයි. හරිද තුර දුක්ක සමුදේඥන දුක නිරෝධේඥන එක අයින් කලාන මට සැන සිල්ලක්තිීන. ආයි මේ දුක්ටි කාදන්නේ මට සැන සිල්ලක්තිීන. දුක නිරෝධ ඥන දුක නිරෝධ ගාමි ඉපටි පදාාඥාන සිල සමදිි ප්‍රඥා බ්බන්තේ ඥාන පෙරබාාවේ දැක්කම මේ ගොල් තමමට හැදවී පුබ්බන්තය ඥාන අනාගත බවට හදනවන ඒත් මේ හේතුන්ගේ මතම හදන්නේ අපරන්තේ ඥා පුබ්බන්තය අපරන්තේ ඥානම් පටිච්ච සමුපාද දම්ම ඥානම් විද්‍යා පිළිවෙට නෙමේද සිද්ධ වෙනි පටි සම්පාදයර අනුව නෙමේද පිළිවෙලට සිද්දවෙෙන ඇයි අවිද්‍යාව කර්මයට ප්‍රත්තේ නාමේ නාමයට ප්‍රත්යේ චන්දරාගේ නැමති නාමධර්මය අද්‍යාව නැමති නමධර්මයට ප්‍රතියයි, අවිද්‍යාව නැමති නාමධර්මය කර්මය නැමති නම ධර්මයට ප්‍ර්‍යය කර්මය නැමති නමධර්මය සතර්මහා දාතුන්ට ප්‍රතියයි. හැදවා හටගත්තා හැඩයක් හැදවා පැවත්මක් හැදුව පිනාසයක් හැදවා පුද්ගලිකුට වෙන දෙදද. නාමරූප දෙකට වෙන දෙත්ද. හේතු හයන්නේ නාම රූප දෙක තුළ හරි ජමාක පැදිල දෙක් කියන්නේ. දැකද කරන්නේතු සමුදය අයි කරන්න වෙන ඇයි අයි කරන්න ජීල නවත්තන්නේ ජරා අරන සෝක පරිදේව දුක්ක දෝමන සුපයා සබන්ත අවි්‍යා ත්තේ වසේෂ විරාග නිරෝධ දු දදු සද යන දුක රෝධ යන දුක නිරෝධගමිනි පටිප ද ඥාන උබ්බන් යාන. ්‍රන්ත යාන බ්බන්තය පරන්ත යාන පික්ෂ උපාද දම්මේ යාාන විද්‍යා ඒනම් ආපස්සර ගතා කොහමද එඩවෙනි චන්දරගේ තියන තැන්ට ැ මූල හේතුට හොයා ගත්තා. හතරින් දේශනා කළලේකයි චතිේ දො හන් දේශනා කළ පටික්්ෂ උපාද අම ංකරට ප්‍රතිේ වෙනි කර සංස්කකා කහමද විඥානයටට ප්‍රත්ථේ වෙන්න කර ො හ දේන. ස්තරවසය දේශනා කලා පට්ානි ඒතිනෙ තේතු ප්‍රත්වේමයි නැද්ද ඒතිනෙ තේතු ප්‍රත්තේමයි ඒහනම් එතුකොඩ චන්දරාගයයින් කරා ඒ කවද්දෝක කරන්න. අන්නතන ගැටලූති මේක අකාලික දහමක් අකාලික යි කියල කියන අප සන්දිිට්ටිකු අකාලිකු කාලයක් නෑ දැන්වොන්න සදර මෙ තිීල නැගිටින්ට පුලාා වැඩි කරන්නට නිදර ඒක තෙක්කම යන්නේ දරින්ටට හිතන්නේ චන්දරාගේ හවත් ෘෂ්ණාව කියන එක ආශයට සුදුසේකනෙද නු සුදුසේකනෙ. එ රාශය නද තන්නාව කාශයන තියන ඉති බුදුරජා පැදිරීමම දේශන කළ තන්න ජායී? හොදට දන්න ඕ මේක නිසා අඩන්න වෙනවම කියලක් දන්නවා. සන්දරගෙවත් තෘෂ්ාව නිසා අඩඩ වෙනෝමක සෝකය කණගාඩුවේ හැඩීම වැැලබීම දුක්ව දෝමනස නවකිල්ද තන්නායි ජයති සොකෝ තයි ජය බයත්ෙන බයෙනඇ නුසුදු සය ආශනි කරනවා ගැලපින් නති නුසුදුසවය ආශනි කරන ඇ හල තමන් ගෙදරින්න්න දරුවන්ට න න ර ත ෙදරරින්න ක අන්ඩ පාසේට මිනිසු නරක මිනිසු ඔොල ආශයට සුදුසනේ නි ගොත් ක වැඩි ආ ශේයට න් ප ොන කියලා. තමන්ගේ දරුවන්ට කියල ගෙදර නවත්තගන්න ඕොනේ. බේ තමංගා මින්න නනි දශයට නොසුදුසයි. අදුරගත්තද. ගෙදෙරින් නේ දාශයට නොසුදුසවයි කවදිී. තන්න අක පැඩ ිච්ච නස. ඒත කාශයෙන් නැද්ද ඒනගේ ආශය කවත් අතහරින් හැබේ දන්න දාශය අතහරින් නොන කියල න ඇද කවත් අතහර ආශේ ඒක තම තීරණය කර ගණ්ඩෝේ තමගේ මානසික මට්ට මානුව එක තම ීරණය කරගන්න මම අතහරන්න මොන අත හැරිම තුළ සැනසිලති එකන කිසිම නිව නිවස් දැනගන්න නිව දැක ගන්ඩ හැබේ කිසි නිවසක් චන්දරාගෙන් යන්න එතනට? නම නිසකට යන මන කාමාවචර කුසලයක් කරන්නේ ඒ කාමයන් ලබන්න්න තියන කැමැත් චන්දරාගේ රූපාවචර කුසලය කරන්නේ එතනට අන්න තියන කැමත්ත චදරගේ හින්ද. අරූපාවචර කුසල් කරන්නේ එතනට අන්ඩ එකට කැමැත්ත හිද. න මොනා කරන කරන්න නිකම්මයන මහගිදරට. අට මහනිරේ එය මහගේදර බුදුරජාන්න සිකිවන පහැදිල මකිව පෘතාා්‍යාන පුද්ජල කොහජනක්ක මහගේදර. ඇයි? මහගදරන්න යි හ . ක ස හ ද. යි අ ල් පදති ේතන ද න කිසිගෙන හන්තු මහගෙදර ඒ වගේ තම ප්‍ර්‍යන පු්යා සතරපායටන්න මහගෙදර වගේ. එහන්ද පැහැදිලිද හේතු ප්‍රත්ති දැන තුර මොකද කරන්න ඕන. එකතුර ආපස්සර පරීක්ෂ කළහම සමද අහුවෙනවද හේතු සමද කියැන හේතු. ඇතුර. දියට පරරික්ෂා කරම පලහුව නොද දුක්කාරරි සත්තිය ඇදන්නේ දුකක් නැ මේක් ගැන විතරම කියන්නේ තම කතා කර ආපසර පරිීක්ෂා කරම හේතුහුගෙන හේතු අයිකර පල නිරෝධයක් තිය නොද න පල නිරෝධත්තිය හනම් දැම්මොකද කරයි හේතු අයින් කරන්න ඇයි දුකට කැමතිනය අපි ඒකන හේතු අයි කරන්න. කැමති හ කැමති ඇ පැවත්මත් තියනොන ඒ තියනෙ දුකේ පැවත්මක් කනේ පැවත්මත් ති නගේ තියන දුකේ පැවත්මක් ස්කන්ද ධාතු ආයතනය කියන්නේ වස්තු වස්තුන පස්කන්ති කියැන වස්තු වන්න මීද ආයතන කියන්නේ වස්තුූ තකතන සෝතාතන ගානාතන ජීවාර්තන කායර්තන මනායතන වස්තුන ලැබිල තිීන. රූප වේදන සංඥා සංකාර කැන ස්කන්ද කැන වස්තුූ. ධාතු කැන වස්තුූ ඇහැ බාහිර රූප ඒ පිළිබඳුව සිත. කන බාහිර සබ්දය පිළිබඳුව සිීත හේතු ප්‍රත්්‍ය නාසිය බාහිර ගන්දය පිළිබඳුව සිීත, දිව බාහිර රසේ පිළිබඳුව සිීත. හේතු පලනනිමේතියෙන සරීරය බාහිර පහසේ පිළිබඳව සිීත, මනස් බාහිරරමුණන පිළිබඳව සිත ධාතු. හැදුවේ වස්තු හැදේ බීජ වලින් මනාද ී දැ යම්කිසි බීජ ට පහම පලහම්බේෙනවයි මේ වස්තුූ ටික ලබාගැන්න අපි බීච බැපුරුව මොනාද අි සංස්කාරත්ක පැටලිච්ච විඤ්ඥානය අි සංස්කාර නිකන් සංස්කරන සංස්කාරකිව කර්මවලට අබි සංස්කාරකිව බලවත් කර්මවලට ගතය අදත් අ දානය කාම මිත්‍ර චාය බොරු කියීම කේලාම් කීමම පරසු වචන කීම වැඩකට නැති හිස් වචන කතා කිරීම අධික ලෝබේ අධිකක් දේශය කර්මය කර්ම පල විශ්වාස කරන්නේ ද මේන් සිත් බලවත් එච්ායි නැද අබි සංස්කාරය ඒකත් එක පැඩලලාන මේේද මනසතියන තමයි බීජ ව්‍යපුරුව අබීජය ඒනි කරන්නේ මේද මේ භවිටාව විිංස්කාරවලිින්ික කරන්න දාවේ කුසලත් අබි සංස්කාර අකුසලත් අභිසංස්කකාර හැබ මේ බවේටාවේ කුසල අභි සංස්කාරයක් කතමයි ඒකත් එක් පැටලිත්තමන සත් එකයි මේ භවේටාව එහ නම් වස්තු බීජ දැමකද කරන බීජ් තෙතමන ඇත්තියන බීජ හද මකද තතමන තෙතමන නැතු හැදෙන්නේ ගලක්කොඩ තිබ බිජ හැදෙනවද යි? ත ාව දැ මොකද කරන්න නතුවර වතුර වහමුො ඉවර නේතුකට. වතුර වහනවා වීට හෝමනාම් හෝබීජය ලකුඩට යන පැළවේද බල පැන්නේ. තතමනයතුට තෙතමනය මොකක්ද එක දන්න හැච. රන්න ො මෙතවත් පැත්තකින් කිවේ හේතු පල පල අ බිලති නි්කකාන්ද ධාතු ආයතන පල ඇදරග හේතු බීච බීජතම අබි සංස්කාරත් එක්ක පැටික්ච මනසඒ හේතු එතුඩඒකටත් හේතුවත්තිේ නවා තෙතමන තන්නාව දැමකක් දෙකරන්න නොනතුක දැ අයි බලන්නක සමුදේයට ආමනීද අයි මූල හේතුව ඩාවනි ඇකරට තතමන දෙන්න වතුර? හඩු වතුටි මකද ලන්න කොඹුරු මොකදේ ගයම් වැඩීද කිසිම පළදාවක් ගන්න පුළන්ද තෙතමනේ නැව? මේ වස්තු ටික ේ විදිනම තමයි පැළවෙන්නේ. මොනවස්තුද ස්කන්ද ධාතු අයතන වස්තු වසෙන් ලැබිලතිනවා. ඒවට බීජ තමයි අර සංස්කර අබි සංස්කරත්ක පැඩලිච්ච මනස් හෙවත් විඤ්ඥාණය. ඒ අභි සංස්කාර බවට පත්කරුවේ අර්‍යත මනයයි තන්නාව දැන් හේතු පලද දමොක්දයදැන් ආව නීද මුලට දැ හේතු අයින් කරන්නම වෙනවද නැද හොඳ කවදද පෙරබහේ බැරිවෙච්ච හින්දන මේ බවට ාවේ දැ ඔට ය වචනම පෙරභවච්චිවා පෙරී සෙ වෝ දිට. මේ එකයින්කරන් ෝන මයි සන්දරාග. හැබ එහෙම තියාගෙන ම තමයි ගෙදරගී ද අදත් එහෙම දන්න එතට හටත් බනහන් වෙන. නැ එක දේශනරයි එක දේශනවෙනි රැද්ද ව බුදුරජාණන් වන්සේක සූතරින් බණකිවේ. දේශන අවසානය නැකිට්ටේ ස්වාමනි භාගයවන්හස ඔබවහන්සේ වහල තිබ්බදයක් වහ ඇර මුින් හරවල තිබදයක් ඔබහන්සේ උඩුකුරු කල්ල පෙන්වා. අන්ද කාරරි හිට පවාට වහන්සේ තෙල් පහනක් දල්ල දුන්නා. මංමුලා වෙච්චායට වහන්සේ පාරකිවවා ඔවහන්සේ ශාසනය මහන කරගන්නකු ම දැමේ වෙලා කාටවත් හිතු නෙච් හිත නොකයි විලහරි හරි ධර්ම දේශන අවසන් කරන්න සඥාවක් පැහැදිලද කීපය? අනි වට බනකිව කරන් දෙ කවදයි ඕන මනිවසකට ගිහිම් බලට් අයි එඩ වෙන අයි මහගේදරට යඩ වෙන ආකසඥා ඇතන තින නිවසඥ නාාසඥ ඇතින කල් පසු හරදහක් කල් පසුහරද ගතන තමයි මේ විශ්ය තින වැඩි ආවශයක් තිය ඇැබයි එතන නුත් විිදලාපහ මහ ගිදර යන්වවා එතකට මොකුද කරයි. ඒයි තතාගතන් වහසේ දේනනා කරන නිවස්්ටික දැනගන්න නිවස්්ටික දැක ගන්ඩ කිසිම නිවසක් පතඩපා. ඒ සඳ කර්ම රැස් නොකරයි නම් මහන නියහුන් නියවුණ හරි කර්ම රැස් කරන්නකොට ඒක අබි සංස්කාර පැරලිච්ච මනස ඒ හදන්නේ තෙතමනින් එබීජ එතන්හවයි. හරිද පැහැදි ඕකයින් කරන්න්න නහ මේ බහය කරගත්තන හේතු පල දර්ශනය තුළ අපි චුල සෝත පන්නය මේ හේතුය ම මේ පලකංකා විතරනණ විසිුද්ධි. සැකයක් නෑ එ සැකයක් නෑ කැන විචිකිච්චාව නෑ විචිකිිච්චාව නැත්ත සක්කයි දිික් නෑ සක්කායි කලා ගණඩ බෑන ම කියෙන සක්කායක් මගේකිවව සක්කාය මට අයිතියකව සක්කායි මගේ ආත්මයකව සක්කාය දැ දණඩ බැනීද පැහැදිි කරා දණඩ බැෑන තුකට. ම කියන්න බෑ මගේ කියන්න බෑ මට අයිති කියන්න බෑ මගේ අත්මි කියන්න. සක්කා ඇතනී වරයි. සැක අත්ත නිවරයි. ඒ පුබ්බන්ත ඥාන පෙර භහි පිළිබඳුන ඕන තිනවා. මමමද හිටියේ වෙන කෙනෙක්ද. අවුර වෙලා හිටියත්. කොහම හිටියත්. කවර වෙලා කවුරු වුනාාද සැඇයි වෙන වන දාසයක් තියෙන අනාගතයේ මමද මමනෙමයිද. කවුරුවෙයිද. කොහමවෙයිද. කවුරුවෙලා කොහමවෙයිද. වර්තමානය මමද? ම නෙේද ද ම කිය කතා කර දප. මමද මම නෙමේද. කවරු වෙලායින්නද කොහොම වේද. කෙේවෙේද.මසාත්‍යයක් කොහහින්ද ලාමද මසාතයක් කොහහි යන්නේද දසයාකාරයක් තියෙන විචිකිච්චාය. ඔොකොක්කම වරෙනයි එකට එක එක කරුණක් විස්තර කරම් ඔක්කමි වරෙනන. හේතු පල හොඳයි එන දර්මද නවසන් ක වැඩි ප හ. දායික්‍ය අමරක්කුමාරි කළු ගමතියනී විසින් රත්න පිටේ පදිංචි කෑගල තුන්තුට අලවල උඩ හත් උඩහක් කඩේ විසූ කළු ගමරාල්ලාගේ කුසල් හාමි අදරනිය පියානන් බමුණ වාරච්චිගේ පංචිමැණිකේ ෑනියන් නන්ද සේන හේබගේ ස්වාමි පුරෂයයා ඇයතුළු පරලොස් සැපස්ියලු නෑදැහිතවිතුන් ට පින් අනුමෝදන් කරනවා දේශකැනන් වහන් සේට හෙන්ක දම් සිලුමනු බුරාට මින දිනායා මිනි බිරිට දියනයට බෑනට දෙපාර්ශයම සහෝදර සහෝදරයන්ට සදරුවන්ට මැදිරියට පැමිණි මාධ්‍යයෙන් දහම් වසන සිලු දෙනාටආර්සත් ප්‍රර්ථනා කරනවා ගංගොඩ විලස්වාමස්වාමීින් වහන්සේ සහ. ගඩ ප ල වාමන් වහන්සේට න ෝදන සිද්ධරනවා ගෝර කටුක සසර ගමන නවත ගනු පිනිස දධර්මාව බදධය සඳ පරමී ජාවක් වේවා කියල ාර්ථනා කරන. ග ට දර් පින් මක්තමතමන්ගේ චිත්ත ස තන තු ොන ගත ගේ රැස්කරගත්ත න ප්‍රමාණ නි ශක්තියන්නේ නම් සඳහන් කළ ලෝස ප රු දෙනනා අනමෝදන් කරනවා. පින් බල පොරොත්තු වෙන තැනකැත් නම්මී පින් අනමෝදන්නීමෙන් ුවපත්තේවා සියලු දෙනා අයි අයික්මන් භවයකද. monivan <muchas> in masina <muchas> settua ke I me nyatina hotu ke gatavan ke ත් පාර්ථනා කරනවා දේශකයන් වහන්සේට තෙනනුක දම්සිලු මනු පුරාට මිනිදි දිනායා මිනිබිරිට දියණයට බෑන් ස් දෙ පාර්ශයම සහෝදර සෝදරියන්ටහා දරුවන්ට මැදිරියයටට පැමිනිස් හමාද දහමසන ශියලම දෙනාටමතුන්රුවන්ගේ ආශසිිරවාදදි ලබේවා එස් සියලු දෙනාට යහපතක්වේවාන්ස තක්කවේවා සාාන්තියක් මවේවා නිදුක් නිරෝගි සෝපත් භාවය තිර චීවනය දීර්ගායු සම්පස් සැලසේවාඒ සඳමය උතුම් පුණ ශක්තිය ආසිර්වාදයක් මවේවා කල හිතාගෙන සදුකයන්. ගේ ගංගොඩවිල ස්වාමස්වාමන් වහන්සේ සහමී හොට පඥාලක ස්වාමින්න් වහන්සේ තුළු අපි බෞද්්‍ය මමාද යාය නිර්මාාතතු දරනාාගමක සොල ම ස්වාමින්න් වහන්සේ තුු ඒ පති ද ල ස්වාමින්න් වහන්සේලාගේ පරල චීවිත සුගති ගාමීේවා එ සිලු නක්ති තායික්මන් භාවයකදී උතුම නිවනින්ම සැනසෙත්තුවා කෙලස් සාදුකයන්. හොඳයි සෑමතින දෙව අන්ටු පින් අනමෝදන් කරන්න ආකා සට්ටා චබුම් මට්ටා දේවානාාගා මයිද්දිිකා. அනු ෝදිතා చරන් රකం තුළෝක සාాසනం කාසටటා ජබහ මට්టා දේවානාගా මහිත්తిකා පඥන්තం අනුමෝදිවා చරන් රకංතු දේశනං ආකාසటා చබහ මට්టා දේවානාගා මහිతిකා රන්රකంතුමං පරන්త රැස්කරගත්තානම් ත ප්‍රමාණ පනිශක්තින් ඔබ අප සෑමදිනාටම සංසාරදුකෙන් විදහස්වීම පිණිස්සම හේතුවාසනාවේවා කියලහිතාගෙන සාදුකය. සියලු දෙනට මාසිර්වාද ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස් නිච්චංවචාප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකංබල. ආයුරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේ වච. තෝනි බාන සම්පත්තිී ඉමිනාතේ සමිච්ජතු